එක් එකතු වෙන සියලු දෙනාම නැවතත් අපි ඉතා ගෞරුවෙන් පිළිගන්නවා පහුගේ අවස්ථාවේ අපි බැලුව දෙවියන් වහන්සේ අපිට නිර්මාණය කරල දිල තිබෙන සියලුම දේවල් වර්තමානය වෙළදාමක් බවට පත් වෙලා පිරිසකට දෙවන් වහන්සේ දුන්න ඒ තමන්ට යැපෙන්න දුන්න දේවල් වල ප්‍රයෝජනයේ ලාගන්න විදිහ නැව සිටින්නට සිදුවේලා ති නෝක අපි පහුගේ දවසක බැලුව ඒ වගේම තමයි දැන් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගෙන් වෙන් වුනාට පස්සේ ඔවුන් ලෝකයේ ක්‍රමවලින් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න ගියාම ඇත්තටම දෙවියන් වහන්සේ උුන්ට ලබා දෙන සම්පූර්ණනාශිරවාද ඔවුට ලබා ගැනීමේ හැකියාව නැති වෙනවා. දැන් මේ ගැන බයිබලය උදාහරණයක් දීල්ලා තිබෙනවා ජිසුස් වහන්සේක වෙලාක කියන අකීකරු පුත්‍රයාගේ කතාව ඔහු ඒ වෙලාවේ තමන්ගේ පියාගෙන් නිවසිෙන් වෙෙන් වෙලා තමන්ට ලැබෙන්නට යුතු කොටස පියාගෙන් අරගෙන ඔහුවෙවෙලා තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න ගියා. ඒ පුත්‍රයගේ තාත්තත් ඒ පුත්‍රයට ලැබෙන්න්න තිබෙන කොටස ඉල්ලුවම එක ලබා දුන්නා ඔහු ඒ අරගෙන ගිහිල්ලා තමන්ට කැමති විදිහට ඔහු කිෙව්වා මට මෙතන මේ තාත්තා කියන දේ හගෙනඉන්න බැහැ මංඒ කොටසත් අරගෙන යනවා මට තාත් එ එක සම්බන්ධවීන්න අවශ්‍ය හැ. ඒක නිසා මම මට ලැබෙන්න තියෙන කොටස ලබා දෙන්න මං ඒක අරගෙන මගේ වැඩවලට යනවා කියලා ඒ පුත්‍රයා තමන්ගේ කොටස අරගෙන එතනින් පිටවෙලා ගියා. ගිහිල්ලා. ඔහු තමන් කැමතිවිදිහට ඒ මුදල භාවිතා කලා තමන්ට ලැබුණුොටස හට ලැබුණේ මුදලක් ලැබුණු වටිනාකම තමන්ට කැමතිවිදිහට ඔහු භාවිතා කලා. බයිබලය සඳහන් වෙන ඔහු වැරදි දේවල් වලට ඒ මුදල උපයෝගී කරගත්තා ඒවගේම කාලයක් කැද්දී ඔහුගේ ඇතින් ඒ පියා විසින් ලබාදුන්න උරුමය ටිකෙන් ටික නැතිවෙලා ගියා. නමුත් පියා සමඟ තිබුණු සම්බන්ධතාවත් ඔහු අහිමි කරගෙන සිටියා. පසුව බයිබලේ කියනවා ඔහුට තමන්ට ලැබුණු කොටසම්පූර්ණයෙන් අවසන් වනාට පස හුට ජීවත් වෙන්න විදික් නැව ඉන් පසු ඔහු ිහිල්ලා ඌරු කොටුවක වැඩ කරලා ඒ ඌරන්ට දාන කෑමෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කර ගත්ත කියලා වයිබලේ සඳහන් වෙනවා. ඉතිං මේ කතාව තුළින් අපිට පැහැදිලි කරලා දෙන්නේ දෙවියන් වහන්සේගෙන් වෙවුණ කෙනෙක්කෙ ජීවිතයේ ඉදිරියේදි සිදුවෙන්න යනදේ. ඒ වගේම එහි වාර්තාාවනවා ඒ පුත්‍රය නැවත පසුතැවිලි වෙලා තමන්ගේ පියාවෙතට හැරිලා ආවා. ඒ වෙලාවේ ඒ පියා පුත්‍රයාව නැවත පිළිගත්තා දැන් ඒ කතාව අපි බොහෝ දෙනෙක් අසනවා හැබැයි මෙහි තිබෙන ඉතා වැදගත් මුල් කොටස පිළිබඳවත් අපි අවධානය දෙන්න අවශ්‍යයි. ඒක තමයි පියාගින් වෙන් වුණාම දෙවියන් වහන්සේගිින් යමෙක් වෙන් වුණනාට පස්සේ ඔහුට අත්වෙන ඉරණම ඔහු කුමන ත්වයකට පත්වවෙන්න කිනක තමයි මේ කතාය මුල් කොටස විස්තර කරල දිල තිබෙන්නේ දෙවියන් වහන්සකෙන් වෙන්වුණු බහුතරයක් මෙන්න මේ තත්වයට තමයි පැමිල්ල සිටින්නේ. ඔවුන් දෙවියන් වහන්සකි සැපීමෙන් අපි පහුගේ දවස කිව්වවාගේ දෙවියන් වහන්සේ මවා තිබෙන නැවිල්ලින් තමන් පෝෂණය වෙනවා වෙනුවට දෙල් දෙවියන් වහසේ දීතිබෙන උරු මේේ රැකගන්නවා වෙනුවට දෙවියන් වහන්සේ ගෙන් ඉගනගෙන දෙවියන් වහන්සේ විසින් දෙන දේවල්වලින් තමන්ගේ ජීවිතය තමන්ගේ පවුල ගොඩනගා ගන්නවා වෙනුවට වෙනත් දේවල් මත විශ්වාසය තබල තමන්ගේ රැකියාව තමන්ගේ ආදායම් මාර්ග තමන්ගේ ව්‍යාපාරහෝ තමන් සතු වෙනත් පොළවේ දෙයක් කෙරෙහි විශ්වාසය තබල ඒ මාර්ගවල ගමන් කරන්න යන අයට අවසානයේ සිදුවෙන්නෙත් මේ දේ තමයි. ඔවුන් කරන දේ අවසාන පලයක් නැති වෙනවා. ඔවුන්ට අවසාන ප්‍රතිඵලයක් අත්වෙන්නේ නැහැ දෙවියන් වහන්සකින් වගුණාම ඔවුන් මුදල් උපේයයි ඔවුන් එක එක දේවල් කරයි හැබැයි. අවසානයේ ඔවුන්ට අත්වෙන දෙයක් නෑ දැම් බොහෝ රැකියාවන් කරන අය සිටිනවා ඔවුන් කරන දේවල් වලින් ඔවුන්ට අවසානයේ ඉතුරුවෙන්නේ ඔවුන් උපේගත්ත යම් මුදලක් ඉතුරුවේ හැබැයි ඒකින් ඇත්තටම ඔහුගේ ජීවිතය වර්ධනයට අවශ්‍ය දෙයක් ද ලා බෙනවාද කිය එක කල්පනා කලබ ලන්න අවශ්‍යයි මේ ලෝකී රැකියාවන් හැදිල තියෙන විදිහ සහ දෙවන් වහන්ස ඊස්්‍රල් ජතියව ගුණනාග පු විදිහ අතරේ ලොකු වෙනසක්තියනවා. තැන් ස්්‍රාල් ජාතිය ඇත්තටම මුදල් කියන්න ඒකකයක් භාවිතා කළේ නෑ ඔවුන් වන් වහන්සේ උුට බාදුන්න පොරොදු දේශයවන කානාන් දේශය තුළ වගා කලාා. එහි තම යැපෙන් අවශ සියලු දේවල් ගොන නගා ගත්තා. සත්ව පාලනය කළා ඒවගේම ඒ දේශය තු තමන්ගේ නිවෙස් තමන්ගේ සියලු දේවල් ගොර නගාගත්තා. ඒ ගොඩනගා ගනිද්දී එකිනෙක්කෙන එකිනෙක් කෙනට උද උපකාර කර ගත්තා ඇඒ වගේම තමන් විසින් වගාකර පුදේවල් අනිත් අයෙක්ක හුව මාරු කරගත්තා ඇත්තටම ඔවුන් තමන්ගේ අස්වැන්න කපා ගනිද්දිී ඒ අස්වැන්නෙන් ලොකු කොටසක් තමන්ගේ කෙත්තුවල අතහැරල දාලා තිබුණා ඒ වෙනත් ජාතීන්ට ඇවිල්ල අරගෙන යන්න බයිබලයේ සහන් වෙනවා ඊශ්‍රයල් ලොරු වගාකරදදිී ඒ වගේ බිම්වල සමහර ප්‍රදේශ කොහොම ඕ නැහැරලාල දෙවා. කොච්ච රස්වන්නක් තිබුණත් ඒ පැතිවලට දෑ ඇත්ත යෙදුවේ නැහැ කියලා බයිබලේ විස්සර කරලා තියෙනවා. ඉතින් ඒවා අ්‍ය ජාතිකයන් කෑමබීම හිගායට ඇවිල්ල අරගන්න ඒ ප්‍රදේශ නිකං අතහැරල දාලා තිබුණත්. ඒ වගේම තමන් රැස් කරගත්ත දේ ධාන්‍ය වගාකරපු අය තමන් අවශ අනෙකුත් දේවල් වගාකරපු අයි ඔවුන් එකිනෙක්ෙන අතරෙ හුවමාරු කරගෙන නැති අයට අත්්දීලා තියෙන අයත් ඒක බෙදාගෙන මුළු දේශය සොයං පෝෂිත තත්ත්වයකට පත් වනා. ඔවුන්ට අවශ්‍ය සියලු දේ ඔවුන් එම දේශය තුළ ගොඩ නගාගත්තා. මේ විදිහට ඔවුන් තමන්ගේ දේශය වර්ධනය කරගෙන ධවිත් කියන රජතුමාගේ කාලයට පැමිණෙද්දි ඉන් පසුව ධවිද්‍ය පුත්‍රය වන සලමුන්කින් රජතුමාගේ කාලයට පැමිණෙද්දි මුලු ස්්‍රයිල් දේශය ලෝකයේ අති බලවත් රාජධානයක් බවට පත් වුණා. මුලු දේශය සියල්ලෙන් ස්යම්පෝෂිත වුණා. ඒ ඊස්්‍රයිල් දේශය කිසිම වෙනත් රටකින් දේවල් තමන්ට ලබාගන්න කිය නෑ ඔවුන්. ආහාරපාන තමන් අවශ සියලු දේ තමන්ගේ දේශය තුළ ගොඩනකාගෙන ලෝකයේ අනෙකු ජාතිීන් අතරේ ඉතා උසස් ජාතියක් බවට පත්තුලා සිටියා. ඔවුන් තම ඔවුන් තමන් විසින් කරපු සියල්ලේ අවසාන පලය තමන් විසින්ම භුක්තිවින්දා. නමුත් ලෝකෙ අනෙකු ජාතින් එහම නෙමේ දැ මිසරය ගත්තොත් ඔවුන් එම රටේ වැඩකරපු අය. අවුරදු ගණනාවක් ඒ රටේ පිරමීඩ හදන පිණිස ඒ ජනතාව වහල් සේවයක නිරත වුණා. ඊස්ට්‍රයිල් මනුෂ්‍යනුත් අවුරුදු හාරසීයක් මිසරය කියන දේශයේ වහල් වෙලා හිටියා. ඒ වහල් කාලයේ පුරාම ඔවුන් කළේ පිරමීඩ හදන්න අවශ්‍ය ගඩොල් හදපු එක ඒ පිරමීඩ ගොඩ නගපු එක. ඉතින් ඔවුන් අවුරුදු ගණනාවක් මිසරේ පිරමීඩ ගොඩ නගන්න දායක වුණා. ඔවුන් එම කරන සේවයට එම වහල් සේවයට, යම් වැටුපක් ඊස් ්‍රයිල් වරුන්ට ලැබුණා. ඉතින් ඒ ලැබුණු මුදලින් තමයි ඊ ත්‍රයිල්වරු ජීවත් වනේ නමු ඊස් ්‍රයිල් ලොරුන්ට අවසානයේ ඉතුරුුණු දෙයක් නෑ. ඔවුන් මිසරයේ වහල්කම තුළ ඉන්නකං පිරමීඩවට අවශ්‍ය පිදුරු එකතු කරලා එය මැටි එකතු කරලා ගඩොල් පුච්චල ඒ පිරමීඩ හදන් අවශ්‍ය ගඩොල් හැදවා ඉන් පසුව එක පිරිසක්ිනගෙන පිරමීඩ ගොඩ නැගවා. හැබැයි. ඔබ බලන්න නික්මයාම පපුතේ ඔවුන් මිසරෙන් එලියට එද්දී ඔවුන් අවුරුදු හාරසියක් වෙහෙසුණු වහෙසීමෙන් ඔවුන්ට අන්තිමට ඉතුරුණු දෙයක් නෑ ඔවුන් මිසරයේ පිරමීඩ හදල තිබුණ මිසරේ නගර ගොඩනගන්න ඔවුන් දායක වෙලා තිබුණ හැබැයි ඔවුන්ට අවසානයේ ඉතුරුණු දෙයක් න ඉතුරුණු දෙයක් නෑ හැබැයි පසුව. ඕන් පොරඳදු දේශයට ගියාම ඔවුන් ගඩනකපු සියල්ල ඔවන්ට ඉතුරුුණා. ඔවුන් ලබාගත්ත සියල්ල තමන්ගේ දේශයේ වර්ධනය පිණිස භාවිතා කලා. මිසරේදෙ සිදුවනේ ඒක අනිප පඇත්ත. මිසරේදී ඔවුන් වහල් සේවයක් කළේ. පාරාවෝ කියන මිසරේ රජතුමා විසින් නියමකරපුදේ. ඊස්්‍රයිල්වරුන් විසින් කරමේ සිටියා. මේක කරන්න කියනකට මේරා ගඩොල් හදන්න කියනකට ඒ එක හැදුව. පිරමීට ගොඩන මිසරේ නගර ගොඩනගන්න කියනකට ඒ දේවල් වලට යටත් වෙලා ගිහිල්ලා ඒවා කළා. තින් මේ විදිහට කරද්දි පාරාවෝ විසින් ඔවුන්ට දවසට හරින කුලියක් ගෙව්වා. ඒ කුලිය අරගෙන ඒකෙන් තමයි ඔවුන් තමන්ගේ පවුල් ගොඩ නගාගත්තේ. තමන්ට ජීවත්ව වෙන්න කණ බුන් අවශ්‍ය දේවල් ඒ මුදලින් අරගත්තේ. ඊස්ශ්‍රයිල්ලොරුන්ට ඒ වහල් කාලය පුරා ඇත්තටම තමන්ට කියලා භූමයක් තිබුන්නේෑ. තමන්ට කියල ආහාර නිෂ්පාධනය කරගන්න විදිහක් තිබුන්නේෑ. තමන්ට කියලා දේශයක් තිබුන්නෑ. ඔවුන් වෙනත් ස්ථානයක වහල් සේවේ නිරත වෙලා සිටියා. දැම් බලන්න ඔවුන් ගොඩනගපු දේවල්. පිරමීඩ් ඒ මිසරයේ විශාල නගර ඒ ඔක්කුම තියෙන හැබැයි ඉස්්‍රයිල්ලොරුන්ට ඒකින් අත් වුණ දෙයක් තිබුණද ඔවුන් ඇත්තටම ඔුන්ට අවශ්‍ය වනාද පිරමීඩ හදන්න ඊස්්‍රයිල් ලොරුන්ට අවශ්‍ය වනාද මිසරයේ තිබෙන නගර හදන්න ඔවුන්ගේ අවශ්‍යතාවකර නොවෙයි තමන්ට මුදලක් ලැබෙන නිසා ඔවුන් එම සේවය ෂ්ට කලා ඔවුන්ට ලැබෙන මුදලින් ඔවුන් බොහෝ අමාරුවෙන් දුෂ්කර ජීවිතයක් ගත කළා වර්තමානයේදත් මේ රැකියාවන් සේවාවන් කරකර ඉන්න අය, මේදේම නොවෙයිද කරන්නේ. දැන් බොහෝ අය හොඳින් ඉගෙනගෙන ගිහිල්ල තමන් අවුරුදු ගරණාවක්. වෙහෙසිලා රැකියාවන් ලබාගෙන්ෙන ඔවන්ගිලි එක දෙයක් කරමගින්න්නවා සමහරු ගොඩනැගිලි හදමින් න්නවා ැන් ඉන්ජිනේරු ෂේෂත්‍රේීන්නය ගොඩනැගි දමිින්න්නවා තවත් පිරිසක් මහා මාර්ග හදමගින් න්නවා තවත් පිරිිසක් කාර්යාලවල රැකියාවන් කරමින් ඉන්නවා. විවිධ අංශවල විවිධ අය සේවය කරමින් සිටිනෝ. ඔවුන්ගේ අවශ්‍යතාවය කරනමේ ඒ කරන්නන්නේ දැ බලන්න දැ මේ ලංකාව වුණනත් විවිධ නගර විධ ප්‍රදේශවල විවිධආකාරවලින් ගොඩ නගන. ඒ හැම අවස්ථාවකම මිනිසු වෙහෙසිලා ඒ ස්ථානවල වැඩ කරනවා. හැබැයි ඇත්තටම ඒ පුද්ගලයට අවශ්‍යද ඒ ස්ථානයේ ගොඩ නැගිල්ලක් හදන්න. ඒ පුද්ගලයට අවශ්‍යද ඒ කාර්යාලයේ කරන සේවය තුළින් ඔහුට අත්වන දෙයක් තිබෙනවාද. එහෙම දෙයක් නෑ ඔහු කරන දේ තුලින් ඔහුට ැබෙන මුදල නිසා කරනවා. බලන්න මනුෂ්‍යයන් අවුරුදු හැටක් වෙනතුරු තමන්ට ලැබෙන කුඩා මුදලක් නිසා මුළු ජීවිතය ඒ වෙනුවෙන් කැප කරනවා. හැබැයි. ඔවුන් තමන්ගේ හැකියාවෙන්. තමන්ට ඇත්තටම කරන්න පුළුවන් දේවල් වලින්. තමන් ඇත්තටම ආසකරන දේවල් වලට යොමුවෙලා තමන්ගේ ශක්තියන්, තමන්ට යම් දෙයක් ගොන්නගා ගන්න තමන්ගේ හැකියාවෙන් කටයුතු කරන්න ගියොත් මේ අවුරුදු ගණාවට පසු ඔවුන්ට කොච්චරදේවල් ගොඩ නැිල තිබේද. නමුත් සාතන් මනුෂ්‍යයන් ව බය කරලා තිබෙනවා. ඔවුන් කියන නෑ. දැම්හෙම ඔයාලට ඕන දේවල් කරන්න ගියොත්. අන්තිමට වාලට මොනවත් ඉතුරු වෙන එකක් නෑ. අන්තිමට යාලට මුකුත් කරගන්න බැරිවේ. අන්තිමට වාලට අවුරුදු පනහෙන් හැටින් පස්සේ ජීවත්වන්න ක්‍රමයක් නැති වේ. එහෙම මනුෂ්‍යන්ව. මේ ගැන බයට පත් කරලා තිබෙන්නේ. ඒක නිසා බොහෝ බහුතරයක් මිනිස්සු ගිහිල්ල තමන් කැමති දෙයක් කරන්න තමන්ට පුළුවන් දේ මොකක්ද කියලා දැනගෙන ඒ පුළුවන් දේ හරියට කරන්න උත්සහ කරන්න ඔවුන් හැම කෙනෙක් මොනෝහරි දෙයක් ඉගෙනගෙන මොනෝහරි එකම සේවයක් කර කර ඒකෙන් ලැබෙන මුදලින් තමන්ගේ ජීවිතය ගැට ගෙන යනවා. අවසාන ඒ කරනදයි ඔහුට ඉතුරුවෙන දෙයක් නෑ ඉතින් ඔහු දැම් මිනිස්සු වෙහෙසිලා දේවල් ගොඩ නගනො. විහෙසිලා රටවල් ගොඩ නගන. විහෙසිලා නගර ගොඩ නගන වර්තමානයේදත් බලන්න විහෙසිලා ව්‍යාපාරික ආයතන ගොඩ නගන. එම ස්ානවල රැකියාවල නිරත වෙලා ඉන්නයි විහෙසිලා දැන් ගාමන්ටොල ඉන්නයි වෙහෙසිලා ඇදුම් මහනෝ. විහෙස වෙලා මූල්්‍ය සමාගම්වල ඉන්න අය. බැංකුවල ඉන්න අය. රජයේ කාර්යාලවයිට ඉන්න අය, වෙහෙසිලා දේවල් ගොඩ නගනෝ. අවුරුදු ගනම් ඔවුන් එක දිගට උදේට ගිහිල්ලා අයි හවසට ඇවිල්ලා මෙහෙම මෙහෙම එක දිගට ලොකු වැඩ ප්‍රමාණයක් මුළු ජීවිත කාලය පුරා කරනවා. හැබැයි ඔවුන්ට අන්තිමට ඉතුරු වෙන්නේ ඒ දවස් ගානට ඔවුට ලැබුණු කුලිය විතරයි. හැබැයි ඒ ඔවුන් අවුරුදු ගානක් වෙහෙසුණු වෙහෙසීමෙන්. තමන් විසින් දෙයක් ගොඩ නැගූත්. තමන්ට හැකියාව තිබෙන්නේ කුමක් ගැනද. තමන් ආසකරන්නේ කුමක් ගැනද. තමන් ආසකරපු දේ ජීවිතයට නොකරපු මිනිස්සු සිටිනවා. ඔවුන් කියන මම තරුණ කාලෙ මෙන්න මේ දේවල්ලට කැමති වෙලා හිටියා. මෙහෙම ජීවිතයක් ගත කරන්න කැමතිලා හිටියා. මගේ කැමැත්ත මේක මගේ හැකියාව මේක. මට පුළුවන් මෙන්න මේ දේවල් කරන්න. මං කැමති මෙන්න මේ වගේ මේ මේ ශේත්‍රවලට කැමතියි කියපු අය හිටිය. හැබැයි අවුරුදු පණහා කැටක් වෙනතුරුම ඔවන් කැමති ශේත්‍රයේ වැඩරන්න ඔවුන් අවස්ථාව ලැබිල නෑ. සමාජයේ විසින් මේ සාතන් විසින් ගොඩනකපු පාලනය විසින් තමන් කැමති දෙයක් කරන්න ඒ මිනිස්සුන්ට අවසර දීලනෑ ඔුන් අවුරුදු ගණනාවක් අකමැති දෙයක් අමාරුවෙන්. වහල් සේවේක නිරත වෙලා ඉඳල තියෙනවා ඉතින් වහල් සේවට යන විදිහ එකඒක විදිවෙන්න පුළුවන්. සමහරු ඉරුණු වැරහැලි ඇඳගෙන වහල් සේවේට යන සමහරු තමන්ට තියෙන ඇඳුමක් ඇගෙන වහල් සේවට යන සමහරු ටයිදාගෙන හොඳට ඇඳ ගිහිල්ලා වහල් සේවේක බැංකුවල මූල්්‍ය සමාගම්වල රජේ ආයතනවල ගිහිල වාඩි වෙලා එකම දෙයක් කරන්නේ ඔවුන් මෙච්චර කල් ඉගෙන ෙන තියෙන දැ සමහු හොඳට ඉග ගෙන තියවා. ඔවුන් ඉගෙනගෙන විවිධ විද්‍යාවන් පිළිබඳව ඉගැගෙන ආර්ථික විද්‍යාව පිළිබඳව ගෙනගැෙන කලාවන් පිළිබඳව ඉගෙනගෙන සමහරය උපාදි ලබාගෙන ඔවන් ඔොදට ඉගෙනගෙන තිබෙන. හැබැයි ඔවුන්ට අන්තිමට කරන්න ලැබෙන මොක්ද. ඔවන් ඉගනගත්ත රසායන ද්‍යාවේ ෞතික විද්‍යාවේ වානිජ විද්‍යාවේ. ඔවුන් ඉගනගත්ත භාෂාවන්වල කිසිම ප්‍රයෝජනයක් ඔුන්ට අවසානය ලබාගන්න පුුවන්ෙනවාද ඔවුන් ඒකින් මොනොහර දෙයක් කරලා තිවෙනවාද. දැන් මාත් එක්ක එකට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබපු මගේ සගයන් සිටිනවා ඔවුන් සමහර අය ැ මම දන්නය ඔවුන් ගිහිල්ල සමහර රජයේ ආයතනවල සේවය කරනවා. ඉතින් ඔවුන්ට ඇත්තටම කරන්න තියෙන්නේ දින පතාව මගේ එක මිත්‍රයකින් ඔ යාට කරන්න තියෙන්නේ හැමදෑම තමන් ඉන්න කවන්ටරකින් තමන්ට ලැබෙන ෆෝම් එකට තමන් යස්සන දාලා සීල් එකක් ගහලා ඒ එන මනුෂ්‍යයන්න්න ඊළඟ කවන්ටරේට යවන්න තම යායට තියෙන්නේ. සමහර තව මගේ මිත්‍රයෙක් ඉන්න බැංකුවක යාට ඇත්තටම කරන්න තියන්නේ තමන්ට එන චෙක්වොලට සයින් කල්ලා තමන්ට එ දේවල් ඒ වෙලාවේ ඒ කැශියරය එක කරන්න තියෙන දේවල් කිහිපයක්. කරලා ඊළඟ එකට යවන්න තම යායට තියෙන්නේ. යා උපාධයක් හැදැරුවා. භෞතික විද්‍යාව විඉගෙන ගත්තා මේ ගනිතංශයෙන් ඉගෙනගත්ත මගේ එක මිත්‍රයෙක්. තව කෙනෙක් වානිජංශයේ ඉගනගත්ත මගේ මිත්‍රේෙක් ඔවුන් ොහෝදේවල් ඉගනත් ඔවුන් ඕුන් ැනුම ගොඩක් විශාලයි කළ මදන්න ඔවුන් හදාරපු ශේෂත්‍රයන් ඔවුන් නිගනගත්ත දේවල් ඔුන් අවුරදු ගානක් වෙහෙසිලා වෙහෙසිලා දේවල් ඉගෙනගත්තා. හැබැයි අන්තිමට ඔවුන්ට තියෙන්නේ කොලේකට සයින්න එකක් දාලා සීල් එකක් ගහල ඊළඟ කවන්ට එකට යවන්න. ඉතිං මේක කරන්න, අවරදු කරනාවක් ඉගෙන ගන්න ඕනද ඔබ නිකං කල්පනා කල බලන්න ඔබ දැන් හොඳට ැ ඇඳ පැළඳගෙන ව්‍යාපාරික ස්ථානවලට යන බැංකුවල වැඩට යන රජයේ උසස් රැකියාවලට යන මිනිස්සුන් දැල ඇ හැබ ඔු එතැනකිල්ල ොකක්ද කරන්නේ කලපුොඩක් බලන්න සෝදිසි කල්ලා ඇත්තටම තමන් අවුරදු ගාක් ඉගනගත්තදේ ඔයාලා ප්‍රයෝජනිට ගන්නවද. තමන් ඉගෙනගත්ත භෞතික විද්‍යාවෙන් තමන් ඉගෙනගත්ත රසායන විද්‍යාවේ ඒ කරපු ප්‍රැක්ටිකල් කරලා ඉගෙනගත්ත ඒ ප්‍රායෝජක ඥානය ඒවගේම ඒඒ ඉගෙනගත්ත රසායනාගාර තුළ ඔවුන් කරපු පරීක්ෂණවලින් තේරුම් ගත්ත දේවල් ඔවුන් ගිහිල් අන්තිමට කරන රැකියාවල් වල ඔවුන් ජීවිතයට ඒතනින් එහාට බීකරයක්වත් මේ මේ පරීක්ෂණ නලයක්වත් අල්ලන්න ඔවුන් එකම දෙයක් කරන්නේ ද වෛද්‍යවරු ඉන්න තින් ඔවුන් ඉගත්ත දේවලනෙද වද්‍යවරයෙක් වෙන්න කලින් බෞක්‍ය අවුරුදු ගණනාවක් ඉගෙනගන්න වශ්‍යයි. ඔහු විශ්වවිද්‍යාලිිත් ඒක ඉගෙනගන්නවා. ඊට පෙරත් ඔවුන් ඒක අවුරුදු ගණනාවක් ඉගෙනගත්නවා. හැබැයි කවරුහරි වෛ්‍යවරෙක් ඔබ දැකල තියෙනවාද. ඒ ඉගනගත්ත දේවල් ප්‍රයෝජනට ගන්න කෙනෙක්. දැන් සමහර රෝගවලට ප්‍රතිකාරකරන අයින්න හැමදෑම. එයා දන්න එයා දන්න මේ ලෙඩේට මේ බිහෙත මේ ලෙඩේට මෙන්න මේ බෙහෙත මෙහෙම කැස්සේනවා කිවොත් මෙහෙම උන්න එනවා කියලා කිවොත්, මෙන්න මේ අමාරු කමතිනව කියලා කිවොත් මෙන්න මේ ෙත මයි එදන දැ මේ තුවාලට මෙහම තමයි බෙත් කරන්නේ මේ ඔප්‍රේෂණ එක මෙහෙම තමයි කරන්නේ. ඉතින් ඔය දේවල් ටික කරන්න අවුරුදු ගණනාවක් මේ සියලු විද්‍යාවන් නිගනගන්න අවශ්‍යයිද. අන්තිමට ඔවුන්. අවුරදු ගරනාවක් ඉගෙනගෙන ඉගෙනගෙන ගිහිල්ලා කරන්නේ එකම ලෙඩේකට දෙන්න තියෙන බෙහෙත්තුන්ඩුවක් ලියලිලා දෙන එක නම්. සමහරය අවරුදු තිය හතලි හොච්චරයි කරන්නේ. දැන් මගේ අර හිටපු මිත්‍රය ඔහු ිහිල්ලා දැන් අවුරුදු දාහයක් විතර ඔහු ඒ ස්ථානය රැකියාව කරනවා. ඒ ස්ථානයේ දිගටම ඔවුට කරන්න තියෙන්නේ එක කවුන්ටහෙරින් ඔහු ඉන්න තැනට එන ලිපි වලට. ඒස්ථානයට ඔහුගේ කවන්ටර එකට එන පුද්ගලයන්ට කතා කල්ලා ඒ ඒ අදාළ ලියකඩිවලට සයින්කල්ල ඒ සල්ලග ගල ඊළක දෙනක දැන් අවුරුදු දායක් තිස්සය හෝක කරනවා ඇැබැ ඔහු අවුරදු ගණනාවක් තිස්ේ හුගේ දෙමවඋපියෝ වෙහෙසවෙලා හුට උගන්වල ඔහුත් අවුරුදු ගණනාවක් පාඩංකල්ලා විශ්වවිද්‍යාලිට යනවා කියනක ඔහු මෙ මේ ලේසියගේනෑ ඔහු අමාරුවෙන් පාඩන්කල්ලා රෑ නිදි මරාගෙන සමහර විෂයන් ගැඹුරින් හදාරලා ඒ ස්ථානෝල්ට ගියා හැබැ අද මොකක්ද කරන්නේ. සීල් එක ගහලා ඊල්ලඟ කව්න්ට රට යවන එක තමයි හුගේ රැකියාව. ඇති මේක කරන්න මෙච්චර අවුරදුගානක් වෙහෙසෙන්න්න ඕනද. මේක තමයි. වහල් සේවයක් කියල කියන්නේ. එකේකාය වහල් වෙලා ඉන්න විදි වෙනස් හැබයි ඔහු ගහන සල්ලින්වත් ඔහු කරන සයින් එකෙන්වත්. ඔහු කරන දේවල් වොලින්වත් ඒ දෙන ැ වෛද්‍යවරය කරන සේවයෙන්වත් ඔහුට අවසානයේ ඉතුරුවෙනයක් නෑ ඔහ. කරන දැ මේ පොඩිපොඩි දේල්ටික කරන්න ඇත්තටම අෞරුදු ගණනාවක් මෙහෙම වෙසන්න ඔන්නෑ හැබයි ඒකට කැමති අයයින්න. ඒ කැමති අයට ඒක කරන්න පුළුවන්. ඒකට ඒකට අක මැති නමුත් තමන්ගේ වෙනත් හැකියාවන් තිබෙන අයට ඔවුන්ට පුළුවන්. මන්ගේ හැකියාවන් උපයෝගි කරගෙන විශාල දේවල් ගඩ ගන්න තැන් හැමදෑම සිල්ල එකක් ගහ හැමෑම සයින්න එකක් දහ. හැමදෑම ගණන්ටිකක් එකතු කර කර මේ හ මේ හතාට වසර ළමෙක්ටුනත් කරන්න පුුවන් දේවල් තමයි ඔෆිස්සේ එකට ගයාාට පස්ේ මනිසුන්ට කන්න යෙන ඕක පුරදුුණනාට පස්සේ හැමදෑම බලන්න මුලදී අමාරුවෙන්න්න පුළුවන්. හැබැයි ඕක මාසත් දෙකතුනක් කරගෙන යනකොට පොඩි ළමෙක්ටුනත් ෝ කරන්න පුළුවන්. උසස් රැකියාවන් කියල හිතාගෙන රජේ ආයතනව රොඳටයි. කෝට් දාගෙන න මනිස්සු ඕක මයි කරන්නේ මේ ගණන්ටිකක් එකතු කරගෙන එයාලා මේ එකම දෙයක් කරනවා සමහරදේවල් අමාරුවයි හැබැයි අමාරු දෙයක් වනත් අවුරුද්දක් විතර එකට එකදිකට කරනකොට ඕක අතවදුනට අමාරුව නවාද ැම් පොඩි ළමයෙක්ට වනත් ඕක ඔච්චර එකනගත්තේ නැතිගෙනෙට ුනත් අවරුද්දක් එකදිගට ඔය වැඩක් කරන්න දුන්නොත් එයායට ඒක කරගන්න බැරිවෙනවාදඉ අවුරදු ගණනාවක් එකම දෙයක් එකම ගණන්ටිකක් එකතු කර කර එකම දෙයක් කර කර එකම සයින්න එකක් දදා එකම සීල් එකක් ගගහ එකම ක්‍රමයකට එකම දෙයක් එකම රටාවකට උදේ යනෝ ආයි හවසය නෝ මෙහෙම මෙහෙම අවුරුදු ගණනාවක් අවුරුදු දහය පහළව තිහ මෙිච්චර කාලයක් එකම දේ කර කර ඉන්නවාට වඩා ඔහු තමන්ගේ හැකියාවෙන් තමන්ට දෙවියන් වහන්සේ දීතිබෙන දේ නිවැරදිව උපයෝගි කරගෙන ඒ දේවල් වලින් තමන්ගේ ජීවිත තමන්ගේ රටවල් තමන්ගේ ගම්බි ම් ගඩනගා ගන්න කියා නං ඔවුන් කොච්චර උසස් තත්වයකට පත්වවෙයිද. ඊස්ශ්‍රයිල්ලවරුහල්ම ඉටිය කාල තමයි යොම කේ. හැබැයි ඔවුන් එලියටාවම වහල් කමෙන් එලියටාවම එවැනි අනුවන එකම රටාවකට එක දේ කර හිටියනෑ හැම දෑම ගොඩල් පුචපුච හිටියනෑ හමදෑම පිරමිට අඩහාද හිටියනෑ ඕන් මහා රාජධානී ගොඩනැගවා. ඔන් සස්්‍රීක වුණා ඔන් තමන්ගේ දරුවන් අනිත් රාජ්‍යන වල දරුවන්ට වඩා ඉතා උසස් තත්ත්වෝලට කැඳව්වා. ලෝකයේ තිබෙන බලවත්ම රාජධානය බවට ඊස්ශ්‍රායිලේ පත් වනා. හොමදෙම වනේ ඔවුන් හල්කමින් මිදුනා නමුත් වර්තමානයේ බහුතරයක් වහල්කම තුළම රැදිී සිටිනවා. වහල්කමෙන් මිදන්න ඔවුන්ට අරමුණක් නෑ. ඒ නිසා ඔවුන් උසස් කියල හිතාගෙන සමාජයත් ඔවන්ව උසස් කරල පෙන්න්න නෝ නියමයි හොඳ රැකියාවක් කරන්න කියලා ඒ ලෝක මනිස්ු ැමතිසම. බ රවටන්න හොඳරදන්නවා ඒ කට්ටියත් ඉඳගෙන ඔබෝ උසස් කරලා ඔබ කරන එකම දේවිත ඔබෝ රඳවල තියාගන්න ඉති රජයනුත් ඔබට ඔබ කරන එක හොඳයි ලොකු සේවයක් කිය කිය ඔබට එකම සීල් එක ගහන්න අවුරදු ගනාවක් දීලා තියෙනවා හැබැයි ඔබ ඒ වහල්කමෙන් මිදිලා දෙියන් වහන්සත් එක්ක සම්බන්ුරත් මොහද වෙන්නේ නැවත පසු ඇැවිලි වෙලා ඔබ ගියපු ඔබේ ශක්තියෙන් ඔබ කැමති විදිට දේවල් ගොඩනාගාගන්න ගියපු එක අතහැරලා දෙවියන් වහන්සත් එක්ක ඔබ සබන්ඳුනොත් දෙවියන් මහන්සෝට අලුත් ගමනක් ලබා දෙනවා අලුත් ජීවිතයක් ඔබේ හැකියාවන් ඇත්තටම ඔපේ ඔගේ කරගන්න පුළුවන් ජීවිතයක් ඔබ ආසකරන දේ කරන්න පුළුවන් සැබෑ ජීවිතයක් ඔබට ලබා දෙනවා ඔබ කරන දේවල් වලින් ඔබට බොහෝ දේවල් ඉතුරු කරගත හැකි අවසානයේ බලා ප්‍රීතිවිය හැකි මහාරාජධානී ගොඩනගන්න දෙවියන් වහන් වබෝ කැඳවනවා. ඉතින් ඒ තැනට පැමිණෙන්න්න දැන් බලන්න අකීකරු පුත්‍රයා අවසානය ගිල්ලා ඔවු තිවිච්ච හැමදේමවෙෙන් නැතිකරගෙන පියගෙන් වෙෙන් වෙල ිල ඌරු කොටුල තිබුණු කෑම කන්න ුනා කියල කියනවා ඒ කියඇන්න මොකද ඌර කියල කියන්න ඕනම ජාතියක් කන්න සතෙක් ඉති වර්තමානත් ඒකත ඇ වෙලා යෙන්නේෙ දැන් අද මිනිසුන්ට කාර්යකාරය බහල මිනිස්සුන් හොද. ෑ හදාගෙන කන්න විදික් නෑ. සමහර ශීත කරනවල දාලා අවුරුදු ගණනාවක් සුපමාකට වල තිබිච්ච කෑම ගෙරල්ල කන්න වෙනවා. පරණ ආහාර පරණ දේවල් බෙහෙත් ගහල හදපු එලවලු බෙහෙත් ගහල හදපු පළතුරු. අඩු ගානය සත්තුවක් කන්න ඇති. කෑම මිනිස්සුන්ට කන්න වෙලා තියනවා. ඔවුන් ඇඳ පළඳගෙන යද්දි සමාජය ඉදිරියේ තා වසස් පුද්ගලයන් විදිරතයි පේන්නේ. හැබයි ඔවුන් කන කෑමම් බලන්න ඔුන් ඌරු කොටුවල තිබුණු එදා අර උපමාව කියපු කෑම නොවේදන් කන්න. ඔවුන් ගිහිල්ල මොනවාද මේ කඩවල්ලින් මේ සුපමාකට්වලින් වෙල මිලදී ගන්නන්නේ. අවුරුදු ගනම් පැකට් කල්ලා. සමහරේ අවුරුදු තුන හතර පැකට් කල්ලා දාලා තිබුණ මස්වර්ග එලවලුවර්ග හදපුෑම අවුරුදු ගනම් පරණවෙච. දේල් ඔවුන් අග කන්න වෙලා තියනවා ඔවු දන්න මේට බෙහෙත් ගහල හදලා යන කළ දැන දනත් ඒ බෙහෙත්්ගහාපු ළමයින්ටවත් දෙන්න හොඳ නැති එලවලු පලතුරු ඔවුන්ට ගිහිල්ලා ඒව අරගෙන ඇවිල්ල කන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇයි මේ තත්වයට පත්වනේ ඔවුන් ඇත්තටම සමහර අය එකක පර්ටමන්්වල ඉන්න දැන් කොළම නගර ඉන්න අයි එකක තට්ටුගේ නිවාසවල ඉන්න සමහරු රෙන්ට් එකට ඉන්න සමහරු තමන්ට දීල්ල තිබ. ීල බෙන ථාාවල රැදිල සිටනු හැබැවුන්ට අන්තිමට මකක් ඉතුරුුවවෙන්නේ. ඉතින් ඉතුරුවෙන දෙයක් නෑ ඔුන්ඒ ස්ථානවල ඉඳගෙන ඒ වහල් සේවයට දැන් ආසවෙලාඉන්නේ. කොළම නගරේ ඉන්න ආසයි. අන්න ඒ ආසාවනිසා මොකදදවෙන්නේ. ඒ ආසාවනිසා ඒ ස්ථානවල ඉඳගෙන තට්ටු නිවාසල ඉඳගෙන අවුරදු කීපයක් යැනකට තට්ටු නිවාස පෙරරිල්ල යන අවසාන වා බඳ වැටෙනවා. ඉතින් ඔව ටිකටික ්‍රයවෙලායනවා. හැබ අතිමට ඉතුරුව වෙනයක් නෑ ඉති මිනිස්සු ලෝකට පේන වාහනගන්න හැබේ අවරුදු පහකයක් වෙනකට මොකදවෙන්නේ වාහනයේ දිරපත්ව වෙන. එන්ජින්නේ කක්්‍රිය වෙන. ඉතින් අන්තිමට ඉතුරු වෙන දෙ නෑ. හැ දෙවියන් වහන්සේ දෙන ආශිරවාද එසේ නොවෙයි. ඒත් දිනෙන් දින වර්ධනය වෙනවා. තරාජ්‍යයන් ගොඩනැගිය හැකි. මහා ආශර්වාද තමයි. ඔබ පියාණන් වහන්සත් එක් නිවැරදිව සම්බන්ධ වඋනොත් ලබාගන්න උන්වහන්සේ විසින් ලබා දෙන්නේ. ඒම නැත්තං. ඔබ වහල්කමක ඉඳගෙන ඔබ ලබාගන්න දේ අන්තිට මුකුත් ඉතුරවෙන්න ඔබ සජය අනිිමිනිසන් පේන උුස් විිට හිටියාවවෙන්න පුළුවන් හැබයි ඔබ හොද කල්පා කළ බලන්න. මීට පෙර ඔබ සිටිය ස්ථානවල හිටපුවායෙ බලන්න ඔවන්. ට ඉතුරුවෙච්ච දෙයක් නෑ. අන්තිමට ඔවුන් මුකුත් නැතුව තමන්ගේ දරුවන් ඒ තිබුණ දේවලු නැව තමන්ගේ දරුවන්. වැරදි මාර්ගවලට ගිහිල්ලා. ඔවුන් ලෝකයේ සපත්ව පස්ස ගියා හැබැව් දරුවන් පාපය පස්සෙ ගියා. ඉතින් ඒ විදිහයටට පවුල් විනාශ වෙලා ඒ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා අන්තිමට ඉතුරු කරගත දෙයක් නැතුව. අවුරුදු පණහක් හැටක් එකම දෙයක් එකම දෙයක් කරකර ඉඳලා. අන්තිමට මේ ලබා දෙන පොඩි මුදලකට ආස වෙලා. මුදලට, තමන්ගේ මුලු ජීවිතයක් වැය කල්ල තිබෙනවා. මෙය නොවෙයිද මේ සියලු දෙනාකරමින් සිටින්නේ. ඉතිං ඒක තමයි වහල්සේවයක් කියල කියන්නේ. වහල්කම කරන විදි වෙනස්. හැබැයි දෙවියන් වහන්ස බෝ වහල් කරන්න. දෙවියන් වහන්සේ ඔබ ඔබට නිදහසදීලා දෙවියන් වහන්සේ ඔබට. ඔබේ හැකියාවන් නිවරදි ලෙස උපයෝගි කරගෙන ඔබටත් ලැබිය යුතු සාධාරණදී ලබාදීලා. අවසානයේ උන්වහන්සේ ඔබ සමඟ විශාල දෙයක් ගොඩනගල තිබෙනවා. ඒ සියලු දේවල් වල ප්‍රතිලාබය ඔබට අත්දක්න්න උන්වහන්සේ ලබා දෙනවා. ඊස්ශ්‍රයිල් ජාතිය ගොන්නාගත්දිී ඒ ගොන්නකපු මහා රාජ්‍යයේ සියලු වර ප්‍රසාද උට ලබා දුන්න. උන්ට ැබ ඩක් නෑ මුදල් තිබුණද නැද්ද කවද දනවත් කවද දුපත් ඒ වැඩක් නෑ. ඒ මුොළු රාජ්‍ය ඒ මිනිස්සු විසින් භුක්තිවින්දා. දෙවියන් වහන්ස දුන්න සියලු ආශිර්වාද ඒ රාජධානයේ මනුෂ්‍යයන් විසින් භුක්තිවින්දා. ඔවුන් වහල්කමෙන් මිදිලා දෙවියන් වහන්සගේ පොරොන්දු දශයට පැමරුණනා හැයි ඔබ තවමත් වහල්කම තුළම ඒකට හස වෙලා වහල්කමේ ඉදගෙන දෙවියන් වහන්සේ යාාඥා කරකරීන්නන්නවා. වහල්කම වර්ධනය කරන්න කියලා දෙවන් වහන්සේ ය්‍යඥාකර කරන්නවා. වහල්කමේදි ලැබෙන කුළිය වැඩි කරන්න කියල වියන් වහසේ යයාඥා කර න්නවා හැබැ දවන් වහසොට මොහද කියන්නේ. වහල්කමේ ඉඳදගෙන කුලිය වැඩිකරගන්න නෙමේ. වහල්කමෙන් මිදිලා දෙවියන් වහන්සේ ඔබට දෙන සැබෑ දරුකම වෙතට නැවත හැරල එන්න පියාව අතහරලා ලෝකේ. හැටපේන ලෝක සින් පෙන්නපු මාර්ගවලගේපු අය. ඒ උරු ඌරු කොටුවලින් කෑමකායින්න අය දැම් පසු දැවිලි වෙලා දෙවියන් වහන්සේ ඔබගේ පියාණන් වහන්සේ වෙට හැරි ලඇවිල්ලා උන්වහන්සේදිරිය පසුතැල්ලා උන්වහසේ ඔබත්ඒ එක මොකක්දරන්න න්නේ දෙන්නේ අන්නේ මොව ඔබත්ඒ එක ගොඩක් ගන්න යන්නේෙ මොවද කියන එක දැනගන්න පිණිස. ඒ වහල්කම්මලින්වෙෙන් වෙලා පියාණන් වහන්සේ දෙන පුරොන්දු දේශය වෙතට ඔබේ අවධානය යොමු කරන්නෙල ඔබ සියලු දෙෙනගින් අප පිල්ලනවා. අපි මේ වෙලාවෙන් ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසුපිහිටයි.